පුනරුද යුගයකට රට අනුරට ජාතික ජන බලවේගය. පසුගිය දින 7ක කාලය තුල AKD කරටි කඩන් මහ පොළවෙන් ඉස්සෙයි. විපක්ෂයේ ප්‍රධාන කාන්තාවකට කොළඹින් කැපිල්ලක්. ඕන්නම් රත්නපුරට යන්න අවසන් නිවේදනයත් නිකුත් වෙයි. මධ්‍යම පාන්තිකයා 85%කට එහා අනුර ඉල්ලයි. තත්වය දැනගත් ඇතමුන් හොඳටම තැතිගයි. රංගේ සිරිකොතෙන් පන්නයි. දේශපාලන කරණමක්ද සැකයක්. සුබ නැකතට රට අනුරට මහ පොළවට වැඩ කරයි. අයිබෝවන් සුබ දවසක්. 20/24 ජනාධිපති වර්ණයේ ජයග්‍රහකයා පිළිබඳව පසුගිය දින 7ක කාලය තුල නිකුත් වූ දෙස් විදෙස් සමීක්ෂණ ආයතනවල සමීක්ෂණ වාර්තාවලට අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කරටි කඩන් පෙරට පැමිණ තිබෙන බවට අපට කිව හැකි. පසුගිය සතිය තුල ඉන්දියානු රාජ්‍ය බුද්ධ්‍යාංශය මගින් නිකුත් කළායයි කියන සමීක්ෂණ වාර්තාවක්, එවැගේම විකල්ප සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් නිකුත් කරන ලද සමීක්ෂණ වාර්තාව, එවැගේම මෙරට තවත් සමාජ කෝණ කීපයකින් සිදු කරන ලද සමීක්ෂණ වාර්තාවලින් මෙවන විට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉදිරි ජනාධිපති වර්ණයේදී 50% සීමාව ඉක්මවමින් මෙරට නවවන විධායක ජනාධිපතිවරයා බවට පත්වනු ඇති බවට මෙවන විට බොහෝ සමීක්ෂණ වාර්තා ප්‍රකාශ කර තිබෙනවා. එවන් පසුබිමක මෙවන විට අනුරට ප්‍රතිවිරුද්ධ දේශපාලන බලවේග බොහොමයක් ඇතිගෙන අනුර සහ ජාතික ජන බලවේගය ඉලක්ක කරගෙන විවිධ අසත්‍ය කරුණු පදනම් කරගෙන මඩ ප්‍රහාරයන් එල්ල කරමින් තිබෙන බවත්, ඉදිරියේදී ජාතික ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ මුල් පෙළ නායකයන් ඉලක්ක කරගෙන දැනට මඩ ගහනවට වඩා ප්‍රබල බල ඇණි මඩ බල ඇණි යොදවමින් ජාතික ජන බලවේගයත් නායක අනුරත් බිඳවට්ටන්නට කළ හැකි සියල්ල ඉදිරි දින 21-22ක වැනි ඉතා කුඩා කාලය තුල කරන්නට විපක්ෂයේ ඇතැම් දේශපාලන කල්ලි මේවන විටත් සැලසුම් කොට අවසන් බවට අපිට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. විපක්ෂයේ ඇතමුන්ගේ කියවීමට අනුවත් මේවන විට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වර්ණ සටනේ ඉදිරියෙන්ම සිටින අතර විපක්ෂයේ ඇතමුන්ගේ කියවීම වලට අනුව අනුර මෙවන විටත් 50% සීමාව ඉක්මවා අවසන්. ඒ අනුව අනුර මෙරට නවවන විධායක ජනාධිපතිවරයා බවට පත්වීම වැළැක්වීම සඳහා විවිධ පාර්ශව මෙවන විට විවිධ උපක්‍රම යොදමින් සිටින බවටයි අපිට දේශපාලන ආරංචි මාර්ග කියන්නේ. විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ප්‍රබල දේශපාලන චරිතයක් ප්‍රබල දේශපාලන කාන්තාවක් පසුගිය මාස 2ක වැනි කාලයක් තුල රටේ බොහෝ ආන්දෝලනාත්මක සිදුවීම් වලට මූණ දුන් ඇයට අද වන විට කොළඹ දිස්ත්‍රික්කය තුල ඇගේ දේශපාලන බලවේගය තුල දේශපාලනය කිරීම ප්‍රශ්නාර්ථයක් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බවට අපිට ඇතම් දේශපාලන ආරංචි මාර්ග කියනවා. මේ වන විට ඇය කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් දේශපාලනය කරන අතර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ඇය කොළඹින් වැඩි මනාප සංඛ්‍යාවක් එම දේශපාලන බලවේගය තුලින් ලබා ගනීවි ඇය මනාප ලයිස්තුවේ ඉදිරියට එනු ඇතැයි සැක කරන කොළඹ දිස්ත්‍රික්කයේම නියෝජනය කරන තවත් තරුණ මන්ත්‍රීවරයෙක් ඇතුළු පිරිසක් ඇය කොළඹ දිස්ත්‍රික්කයේ දේශපාලනයෙන් ඉවත් කිරීමට ඉතාම සූක්ෂම සැලසුමක් මෙවන විට දියත් කරමින් සිටින බවටයි අපිට දේශපාලන ආරංචි මාර්ග කියන්නේ. ඒ අනුව මේ වන විට ඇය කොළඹ දිස්ත්‍රික්කය තුලින් ඉවත් කොට රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීමට යොමු කිරීම සඳහා මේ වන විට එම බලවේගයේ මාර ඉහතකි කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන අර තරුණ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් ඉතා සූක්ෂමව කටයුතු කරමින් සිටින බවටයි අපිට දේශපාලන ආරංචි මාර්ග කියන්නේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන එම ප්‍රබල දේශපාලන කාන්තාව මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ දේශපාලන මෙහෙයුම් කටයුතු වලට එම බලවේගයෙන් යොදවා ඇති අතර
ඉදිරි දින කීපය තුළ ඇය රත්නපුරයේ දේශපාලනයට ප්‍රවිෂ්ඨ වෙමින් කුඩා ජනහමු කීපයක් රත්නපුර දිස්ත්‍රික්කයේ ආවරණය වන පරිදි ආමන්ත්‍රණය කිරීමටද නියමිත බවට ඇතම් දේශපාලන ආරච්චි මාර්ග මෙන්ම ඇතම් මාධ්‍ය වාර්තාද අපිට දිගින් දිගටම සඳහන් කරනවා. ඒ අනුව මේ වන විට ඒ ඉහතකී බලවේගය තුළ ඒ ඉහතකී දේශපාලන පක්ෂය තුළ අර්බුද රසක් නිර්මාණය වී ඇති අතර ජනාධිපති වර්ණය තමන්ගේ ජනාධිපති අපේක්ෂකයාගේ ජයග්‍රහණය පසකට දමා බොහෝ දෙනෙකු එම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශේෂයෙන්ම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරගෙන එකින් එකා පරයා යමින් මනාප පොරයක් දැම්මම පටංග නැති බවටත් ඇතැම් දේශපාලන මතඵල කරන්නන් සහ ඇතැම් දේශපාලන විශ්ලේෂකයන්ද දිගින් දිගටම කියනවා. ඒ අනුව මෙරටේ ප්‍රධාන විපක්ෂයේ බලවේගයක් නියෝජනය කරන කොළඹ දේශපාලනය නියෝජනය කරන කාන්තාවකට එම බලවේගය ඇතුළෙන්ම බරපතල කැපිල්ලක් ඇතැම් විට ඇය ඉදිරි සතියක වැනි කාලයක් තුළ ප්‍රබල ආන්දෝලනාත්මක දේශපාලන තීන්දුවක් ගැනීමට ඉඩ ඇති බවටත් ඇතැම් මාධ්‍ය වාර්තා මෙන්ම ඇතැම් දේශපාලන ආරච්චි මාර්ගද අපිට දිගින් දිගටම කියනවා. රටේ මධ්‍යම පාන්තිකයාගෙන් 85%කට එහා වැඩි ප්‍රමාණයක් ඉදිරි ජනාධිපති වර්ණයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට මේ වඩ වෙටත් තීන්දුව තීරණය කොට අවසන් බවට විවිධ සමීක්ෂණ වාර්තා උපුටා දක්වමින් අපිට සඳහන් කරනවා. ඒ අනුව මධ්‍යම පාන්තිකයාගේ තීන්දුව යනු මෙරට දේශපාලනය තුළ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් වන අතර මධ්‍යම පාන්තිකයාට උඩින් සිටින ව්‍යාපාරික ප්‍රජාව සහ ඒ අතර මෙරටේ සාමාන්‍ය ජනතාවද මධ්‍යම පාන්තිකයාගේ තීන්දුවත් එක්ක දේශපාලනිකව චලනය වන ආකාරය ඓතිහාසික සාක්ෂි දක්වනවා. ඒ අනුව සමස්ත රටම AKD අනුර ඉල්ලමින් සැප්තැම්බර් 21 ඡන්ද පොලට ගිහින් බැලට් පේපර් එකේ 16 වන තැන නම තියන මාලිමා සලකුණ තියන අනුරට ඡන්දය දෙන්න පුළුවන්. එහෙම තමයි ඇතැම් දේශපාලන විශ්ලේෂකයන් ඇතැම් දේශපාලන මතඵල කරන්නන් මේ දිනවල දිගින් දිගටම කියන්නේ. ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉදිරි ජනාධිපති වර්ණයෙන් සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වෙන ජනාධිපති වර්ණයෙන් නියත ජනපති වන බවට විවිධ සමීක්ෂණ වාර්තා මෙවන විටත් තහවුරු කිරීමත් සමග මෙරට ප්‍රධාන දේශපාලන බලවේගවල හිටපු මෙන්ම දැනට බලයේ ඉන්න නායකයන් කීප පොලක් කොළඹ තරුපහේ මන්දිරයකට රැස්ව අනුර ජනාධිපති වුවොත් ඇතිවිය හැකි ඔවුන්ගේ දේශපාලනික ආර්ථික තත්ත්වය පිළිබඳව කතා කොට තිබෙනවා. ඒ ප්‍රතිඵලයක් ලෙස අනුරව පරාජය කරන්නට අවසාන මොහොතේ හෝ කළ හැකි සියල්ල සිදු කරන්නට ඒ තරු මන්දිරයේ පැවති සාකච්ඡාවලදී ඔවුන් සාකච්ඡා කොට ඇති බවටයි අපිට දේශපාලන ආරච්චි මාර්ග කියන්නේ. ඒ අනුව අනුරව පරාජය කරන්නට කළ හැකි සියල්ල මෙරටේ පෞල්වාදී ගෝත්‍රවාදී ගජමිතුරු දේශපාලන කල්ලියක් විසින් සිය පුජ්‍යලික දේශපාලන පක්ෂ පාට පවා අමතක කරමින් ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතයි. මේ කතාව සැමට කලින් මහ පොළවේ ඔබටයි අපි කියන්නේ. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මේ වන විටත් එම තනතුරෙන් ඉවත් කර ඇති බවට ඇතම් දේශපාලන ආරංචි මාර්ග මෙන්ම ඇතම් මාධ්‍ය වාර්තාද අපට සඳහන් කරනවා. ඔබට අපේ බ්ලැක් ඇන්ඩ් වයිට් වැඩසටහන් වලින් මෙට මාස 3-4කට කලින් අපි කිව්වා රනිල් සජිත්ගේ පළු ගලවන්න යද්දී සජිතුත් රනිල්ගේ පළු ගලවන්නට මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවට. ඒ අනුව පාලිත රංගේ බණ්ඩාර මහතා ඉදිරි දින කීපය තුළ ප්‍රබල දේශපාලන තීන්දුවක් ගැනීමට ඉඩ ඇති බවටත් ඇතැම් දේශපාලන ආරංචි මාර්ග මෙන්ම ඇතැම් මාධ්‍ය වාර්තාද අපිට දිගින් දිගටම කියනවා. පසුගිය වසර දෙක තුළ කොන්දේසි විරහිතව රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර දැන් වෙනම ගමනක් යන්නට සැරසෙනවා. දැන් දේශපාලන කරණමකට සැරසෙනවා. අපිට ලැබෙන දේශපාලන ආරංචි මාර්ග එහෙම තමයි කියන්නේ. ඇතැම් විට රංගේ යන පාරේ රනිල් ළඟ ඉන්න එක්සත් ජාතික පක්ෂයේ තවත් කීප දෙනෙක්ම
යන්න පුළුවන් එහෙම තමයි අපට කියන්න වෙන්නේ සුබ නැකතට රට අනුරට ජාතික ජන බලවේගයේ ජනාධිපති වර්ණ අපේක්ෂක අනුර කුමාර් දිසානායක මහතාගේ තේමා ගීතය දැන් මහ පොළවට හොඳටම වැඩ කරමින් තිබෙනවා අනිකුත් ජනාධිපති අපේක්ෂකයන්ගේ තේමා ගීත අභිබෝමින් මේ වන විට මහ පොළවේ ජීවත් වෙන උස් මහා මන්දිරේ කුමාරවරයාගේ සිට කල්පතේ ඉන්න තරුණයා දක්වා සියලුම සමාජ ස්තර නියෝජනය කරන ජනතාවගේ හදවතේ ගීතය හදවතේ පදපේලිය සුබ නැකතට රට අනුරට යන්න මේ වන විට පත්ව තිබෙනවා එතරම්ම අනුරගේ තේමා ගීතය මහ පොළොවේ මිනිසුන්ගේ හදවතට බුද්ධියට දෙකටම දැන් හොඳටම වැඩ කරලා එහෙම තමයි අපිට ජනතාවගේ පැත්තෙන් මේ වන විට කියන්නට වෙන්නේ අනිකුත් ජනාධිපති අපේක්ෂකයන් කෙතරම් තේමා ගීත නිර්මාණය කළත් රටේ ජනතාවගෙන් සාතිශයේ බහුතරයේ හදවතේ ගීතය බුද්ධියේ ගීතය රට අනුරට සුබ නැකතට සැප්තැම්බර් 21 ඡන්දය ප්‍රකාශ කරන දිනය සැප්තැම්බර් 22 උදෑසන කාලය වෙන විට හවස් කාලය වෙන විට සුබ නැකතට රට අනුරට ලැබෙනු ඇති බවටයි ඇතැම් දේශපාලන විශ්ලේෂකයන් ඇතැම් දේශපාලන මතපල කරන්නන් දැන් හොඳටම කියන්නේ. එසමගින් සටහන නිමයි ඔබට සුබ දවසක්.